දැස නොපෙනුන අත මගේ මම බරක් නෙවෙයි උපන් බිමට අතැඟිලි වලින් අතගා ඉදිකටුවෙන් රටා මවන බව මේ කාන්තාවන් අපට කියා දෙනවා ජාත්‍යන්තර සුදු සැරයටි දිනය වෙනුවෙන් මේ වර්තාව ගෙනෙන්නේ අප මාණ්ඩලික වාර්තාකරු ලක්ෂ්මන් විජේ කුමාරයි අද සුදු සැරයටි දිනයයි. අද අපි කතා කරන්නේ දැස් නොපෙනුනත් රටට බරක් නැති හරි අපූරු කණ්ඩායමක් ගැන. මෙයා ඉන්නේ වැලිසර මහභාගේ. දැස් නොපෙනුනත් ඔවුන්ගේ ඇඟිලි තුඩු වේගයෙන් වැඩ. මේ අපේක්ෂා ඇඟලුම් ආයතනයයි. දෘශ්‍යබාධිතය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ආරම්භ කළ ප්‍රථම ඇඟලුම් ආයතනය මෙයයි. පූර්ණ දෘශ්‍යබාධිත අය පුහුණු කර ඔවුන්ට රැකී අවස්ථා ලබා දීම මෙහි ප්‍රධාන අරමුණයි. දැනට කාන්තාවන් 7 දෙනෙකු මෙම ආයතනයේ සේවය කරනවා. බෑග් ටී-ෂර්ට් වගේ දේවල් නිර්මාණය කරනවා විතරක් නෙවෙයි, නිමි ඇඳුම් විවිධ වූ රටවලට අපනයනය කරන්නත් අපේක්ෂා ආයතනය සමත් වෙලා තිබෙනවා. එන්න ගොඩක් කට්ටිය අපිට කතා කරනවා ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ඉඳලා. ඒ වුණාට අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි නවාතැන් පහසුකම සහ ප්‍රවාහන පහසුකම. දැනටත් අපේ ප්‍රවාහනය අපි දෙනවා. හැබැයි දෙන්න පුළුවන් සීමිත පිරිසකට විතරයි. හැබැයි අපිට යම්කිසි විදියකින් ප්‍රවාහන පහසුකමක් ලැබෙනවා නම් සහ අපිට නවාතැන් පහසුකමක් ලබා දෙනවා නම් අපිට තව ගොඩක් කට්ටිය මේකට බඳවා ගන්න පුළුවන්. අඳුරේම අතපත ගාමින් එහා මෙහා යන ඉදිකටු තුඩුව මේ අයගේ ජීවිත වේදනාවන් නිවන බව කිව යුතුයි. ඇත්තම කියනවා නම් අපේ ජීවිත ගැන උදමාකාර සතුටක් දැනෙනවා. මොකද අපි නිකන් ඉන්නේ නැහැ. පූර්ණ දෘශ්‍යබාධිත කාන්තාවන් කිව්වහම ටිකක් අර පිළිගැනීම අඩුම කොටසක් හැටියට තමා ගණන් ගන්නේ. අපි හැමතිස්සෙම වැඩක නියැලෙනවා කියලා දැනගන්නකොටම ඒ ගැන ලොකු සතුටක් අපේ හිතේ තියෙනවා. ගොඩක් සතුට හිතුණා අපි වගේ පිරිසකට මෙවැනි ආයතනයක් ආරම්භ කිරීම ගැන. ඒ වගේම මම කැමති සමාජයට පණිවිඩයක් දෙන්න අපිත් දැස් නොපෙනුනාට අපිටත් දේවල් සාමාන්‍ය කෙනෙක් වගේම කරන්න පුළුවන් කියලා. ඒ වගේම මම උදේට මෙතනට වැඩට එන්නේ හරිම සතුටින්. ඒ වගේම මෙතනින් අපි එළියට යන්නේ හරිම සතුටින්. ගෙදර ඉන්නකොට අම්මා විතරයි වැඩ කරන්නේ. තාත්තට වැඩ කරන්න බෑ. තාත්තට පපුව කැක්කම තියෙන ආටටෙක් වගේ. ඒක නිසා තාත්තට බර වැඩ කරන්න බෑ. ලොකු ඔපරේෂන් එකක් තියෙනවා තාත්තට. ඒක සතියෙන් සතිය බෙහෙත් ගන්න තියෙනවා. මම තාත්තට ඒක උදව් කරනවා බෙහෙත් ගන්න. එහෙම සල්ලි දීලා දැන් මට උදව් කරන්න පුළුවන් අම්මටයි තාත්තටයි පවුල කට්ටියටයි.